ਮਾਰਿਆ ਐ ਵਿਲਾ ਸੁਗਰੀਵ ਸੋਇਆ ਗਿਨ ਕਿੰਦੁਰਾ ਹਿੰਦੀ ਸੰਦ ਕਿੰਦੁਰੀ ਬਾਲਾ ਗਿਨ ජීවිතේ හැන්දෑ භාගය ගැන කල්පනා කරන්න ඕනේ පාන්දරින්ම මේක ටිකක් සංකීර්ණ අපි හිතා බැලිය යුතු කරුණක් කියලා මම හිතනවා ලංකාවගේ රටක. ඉතින් අපි අවසාන විග්‍රහය යෝගනේ දමනුස්සෙක් නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම. ඒව ටිකක් දැන් වෙනස් වෙලා වෙන වෙන අරමුණු වෙන වටිනාකම්. ඉතින් අපට ටිකක් අසීරුයි වැඩ කරන්න නමුත් වැඩ කළ යුතුයි. ඇත්ත මිනිස්සු හම්බ වෙන්න අපි පාර දිගේ යමු. ජයසිරිත් එක්ක ජයලත් මනෝරත්න පාර දිගේ අද දවසේ මම හිතුවා පාරේ ඇවිදින්නේ නැතුව මගේ මිත්‍රයෙක් මුණ ගැහෙන්න. හැමදාම පාරේ ඇවිදිනවා හැමදාම ඇවිදිනකොටත් ටිකක් කම්මැලි හිතෙනවනේ. එකම දේවල්නේ පේන්නේ පාරේ ඇවිදිනකොට මේ දවස්වලත්. ඒ හින්දා මම කලින්ම තීරණය කරා මේ මිත්‍රය මුණ ගැහෙන්න. මෙයා දැන් මට මුණ ගැහිලා තියන්නේ ඔබට අඳුන්ලා දෙන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන යමක් එයා ගැන. මොකද මම දැකපු මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න මේ වැඩ අධිකම නෙවෙයි වැඩ කරනම කෙනා. ඒ කියන්නේ කිසිම කම්මැලිකමක් නැති මිනිසෙක් මේ. ඔහු කලාකාරයෙක් හැටියට අපි දන්නවා අපි කම්මැලිනේ. හුඟක් අය කම්මැලි. නමුත් මෙයා කම්මැලි නෑ. එහෙනම් ඉතින් සුබ උදෑසනක් කියනවා මනෝට. මනෝ සුබ උදෑසනක්. මනෝ මට ඉස්සෙල්ලම දැනගන්න ඕන දැන් මං ඉස්සෙල්ල කිව්වාගේ ඔබ ඔයා නාට්‍ය ලියනවා නාට්‍ය රඟපානවා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා ඒව ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් වේදිකා නාට්‍ය වෙන්න පුළුවන් තව චිත්‍රපටි රඟපානවා තවත් අයගේ නාට්‍යවල රඟපානවා කොහොමද මෙච්චර වැඩ ගොඩාක් කරන්න කාලේ හොයාගන්නේ මම හිතන්නේ මේ ජය ඒක එකක් අර අපි ආසාව තියෙන නිසා මේකේ මාධ්‍යවලට ඒ ආසාව තමයි පළවෙනි ස්ථානයේ වශයෙන් තියන්න පුළුවන් මොකද වෙන මේ මහන්සියම දරන වෙනත් වැඩක් කළොත් මම හිතන්නේ අපිට කරන්න බැරි වෙයි. ඉතින් මේවට යොදන මහන්සිය හරි ආසායෙන් කරන්නේ. ඒ නිසා ඒක පළවෙනි අංකය දෙක කාලය කියන එක මම හිතන්නේ මේ ඒක අපිට ටිකක් කල්පනා කරලා කල්පනාකරණය කරගත්තොත් පොඩි කාලසටහනක් වගේ එකක් හදාගත්තොත් කරගෙන යන්න බැරිකමක් නැහැ හැම කටයුත්තක්ම වගේ. හැබැයි අපි කරන හැම දෙයක්ම කිසියම් ආකාරයක ඵල ප්‍රයෝජන තියෙන වැඩක් විදිහට හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා තෝරා බේරා ගන්න ඕනේ. ඒක නම් අපි දහින්දලම කරනවා. ඒක මට එහෙම නැත්නම් සමාජයට එහෙම නැත්නම් පොදුවේ මිනිස් සංහතියට ප්‍රයෝජනක් වෙන වැඩක්. ඔව්. ඒකට මනෝ දැන් නිකම්ම ජයලත් මනෝරත්න නෙවෙයි ඔබ ආචාර්ය ජයලත් මනෝරත්න. පහුගිය කාලේ නොඑක් අයට ආචාර්ය පදවි හම්බුණානේ. දැන් ඔබට ලැබුණු ආචාර්ය පදවි මන්දන එක සම්මාන ආචාර්ය පදවිය කොහොමද මේක ලැබුණේ? මේ සම්මානිත ආචාර්ය පදවිය ආචාර්ය උපාධි මට ලැබුණේ පෙරදෙන විශ්වවිද්‍යාලයෙන්. ඔවුන් ඒ සලකා බලන්නේ විශේෂයෙන් සාහිත්‍යයට කළ සේවාවක් අගයීමක් වශයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සාහිත්‍ය ශූරී නැත්නම් ඩීලිට් කියලා තමයි මේක හඳුන්වන්නේ. මගේ ආචාර්ය උපාධිය මම කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PhD එක. ඒක මට ඇත්තටම මේ නාට්‍ය කලාවට මගේ තිබුණු මේ ඇලුම් භාවය එහෙම නැත්නම් මේ තිබුණු ආශක්ත භාවය නිසාම මට හිතුණා ඇත්තටම නිබන්ධය PhD නිබන්ධයකට අලුතෙන් අපි කරුණු හොයන්න ඕනේ නැත්නම් අලුත් දෙයක් අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ඉතින් මට හිතුණා මේ ගත කරපු කාලේ පසුගිය ජීවිතේ එකතුන අත්දැකීම් එක කියවපු පතපොත එක්ක ඇසුරු කළ උගතුන් එක්ක මේ ලැබූ දැනුම අත්දැකීම කිසියම් ආකාරයකට අලුත් ප්‍රවේශයකින් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මම සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය කියන නිබන්ධය ලියලා PhD එකට ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. හොඳයි. දැන් මට මගේ මතකයේ ගත්තම මනෝ පිළිබඳ මගේ පැරණිම මතකයේ එන්නේ අපි දෙන්නම එකට විශ්වවිද්‍යාලින් ගාලේ. එතකොට ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපය කොළඹ මණ්ඩපය කියලා දෙකක් හැටියට තිබුණේ. වෙන වෙන විශ්වවිද්‍යාල නෙවෙයි එකම විශ්වවිද්‍යාලේ. ඒ කාලේ ප්‍රේමතෝ ජයති සෝකෝ මම නැරඹුවා නව කලාගාරයේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඒක තමයි මගේ පැරණිම මතකය මනෝ ගැන තියෙන. මේ මොන අවුරුද්දද ප්‍රේමතෝ ජයති සෝකෝ? අපේ පළවෙනි නිෂ්පාදනය තිබුණේ 1969. ඔව්. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම හිතන්නේ දෙවෙනි වසරේ ශිෂ්‍යෙක්. මට ජයගේ ගැන තිබුණු පැරණිම මතකය තමයි නුවරඑළියේදී ඔබ නමිල ඉරමුණි මාතාගේ නාට්‍යයක් සමග පැමිණි මොහොතේ මාව මුණ ගැසිලා මුලින්ම කිව්වේ
පේමති ජයති සෝගෝ කියලා මගේ මුණට ඇඟිලි දික් කරලා කිව්වා. ඒ නරඹපු ආනන්දෙ එක්ක වෙන්නේ නැති මං හිතන්නේ. ඔව් ඇත්තටම මේ පේමති ජයති සෝගෝ ඉතාමත් රසවත් නාට්‍යයක්. මට තාම මතකයි ඒකේ එක ගීතයක් තිබුණා. මං කියන්නේ ඒක තාලෙට නෙවෙයි, මේ නිකන් සාමාන්‍යයෙන් ළඳක ගිය ඇස් මිනි පහන් ලෙස. මනෝට මතකද ඒක තාලෙට නෙවෙයි නිකන්? ඔව් ළඳක ගිය ඇස් මිනි පහන් ලෙස ඇදහු බවනෙක් කවීන් කීබස නොඇදහු යෙමි තතුනො දාතෙමි ඔබ දුටු වේලේ සැබෑවිය එය. මං හිතන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර කිසි කෙනෙකුට නොදෙවෙනි ගීත රචනා ශක්තියක් තියෙන පුද්ගලයෙක්. කවියෙක්. රත් රඟ සෙනඟ රවටන් වට පිටේ සීරුවට විදුලි ඇස්සිනාසේ නොරැවටි යන්න යම් කහ ඉරෙන් එතර වීලා කහ ඉරෙන් එතර වීලා ඉරිතැන් වල උඩුවියන් යට මුදුතාර නැතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු සිංහමායිරත් රඟ සෙනඟ රවටන් රජවරුන් අතවනාවී බිම බලන් යන්න යම් කහ ඉරත් රැලි වැටීලා කහ ඉරත් රැලි වැටීලා ඉරිතැන් වල උඩුවියන් යටි මුදුතාර නැතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹාගෙන මුතු රත් රඟ සෙනඟ රවටමින් ඉරිතැන් වල උඩුවියන් යටින් මුදුතාර නැතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ. දැන් මං කැමතියි ඔබේම නාට්‍ය ගැන අහන්න. දැන් ඔබ නාට්‍ය කීයක් විතර නිෂ්පාදනය කළ තියෙනවද? ජය අද උදේ අපි මේ කල්පනා කළා. බලනකොට මේ අලුතෙන් අපි නිර්මාණය කරන නාට්‍ය හඬ නිහඬ මේ මගේ 13 වෙනි නාට්‍යය. මම රචනා කළා, මමම නිෂ්පාදනය කරපු. ඔව්. දැන් මනෝ සාමාන්‍යයෙන් අපරදිග මතයක් තියෙනවා 13 නපුරු නොම්බරයක් හැටියට. ඔව්. අපි ඉතින් පෙරදිග අපි ඒක ගණන් ගන්න. ඒ වුණත් මේක නිකන් අර පුරුද්දට වගේ 13 නපුරුයි කියලා
ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. මගේ මේ මේ 13 වෙනි නාට්‍ය පමණන්නේ මේ මෙහි තියෙන චරිත ගානක් 13යි. ඊළඟට මම මේ සඳහා ඇසුරු කළ පොත්පත් ගාන මම ලිව්වා ඒත් 13යි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකත් ඉලක්කමක් නිසා. කොහොමද 13 කියන්නේ ඉලක්කමක්? 12 කිව්වොත් 13ක් එනවමනේ. ඒක නෙතුව යන්න බෑනේ. දැන් මට කියන්න මනෝගේ මුල්ම නාට්‍ය මං හිතන්නේ මහගිරිදඹ. පසුව තමයි ලියලා ලියලම තමයි ඒක ටික ටික හරි වැඩි දියුණු කරගන්න පුළුවන් වුණේ. ඔව් එක පාරට මේ අලු ෆ්‍රෙෂ් පිට ඒක ටිකක් අර අර සාමනීර කාලේ නේද? සාමනීර කාලේ. හොඳයි. දැන් 13 වෙනි නාට්‍ය ගැන අපි කතා කරමුකෝ. මේ 13 නපුරුයි කියන හින්දම එකට වඩා 13 නපුරුනේ. අපි දෙකේ ඉඳලා එනකොට තමයි 13 එන්නේ. කොහොම හරි දැන් හඬ නිහඬ කියන්නේ මොකද්ද? මේකේ ප්‍රස්තුතය දැන් කතා වස්තුවක් විදියට ගත්තොත් නම් තියෙන්නේ ගායක පරපුරක ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ජීවන චාරිකාව. ගායක පරපුරක් කියවම අපි පටන් ගන්න ජයේ 1920 වගේ කාලවකවානුවක ලංකාවේ තිබුණු මේ ග්‍රැමෆෝන යන්ත්‍රයෙන් අපි ගීත අහපු කාලේ. එතකොට මේ හා සම්බන්ධ ගායකයෝ හිටියා සංගීතඥයෝ හිටියා මොවුන්ගේ ජීවන ප්‍රකාරය. කොහොමද මුණ දුන්නේ ගායකයෝ විදියට සංගීතඥයෝ විදියට. ඔවුන් මුණ පෑ දුෂ්කරතා අභියෝග දේශපාලන පසුබිම ඔවුන්ගේ ආර්ථික මට්ටම් ඊට පස්සේ කුටුම්භය ඔවුන්ගේ දූ දරුවන් පෞද්ගලික ජීවිත මේ ආදී වශයෙන් අපි කතා කරමින් ඊළඟට මේ නාට්‍ය ඉදිරියට ගමන් කරනවා. 1965 වගේ එනකොට අපි දකිනවා වෙනම ශෛලියක් එහෙම නැත්නම් ස්වාධීන ශෛලියක් ගොඩනැගෙන සංගීතය අතින් ලංකාවේ විශේෂයෙන් ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත අමරදේවන් වගේ අයගේ ඒ පදනමත් එක්ක අර දෙමළ හින්දි තනු ඉවත් වෙලා ස්වාධීන සිංහල තනු නිර්මාණය වෙලා අපිට මතකයි ආචාර්ය වික්‍රත්නායක සනත් නන්දසිරි වගේ අය තාම තරුණ අවදි අපි පාසල් යන අවදි ඔවුන්ගේ නිර්මාණ හරිම නැවුම් බවක් තිබුණා. මේ යුගයේ අපි කතා කරන මේ යුගයට අපි අවතීර්ණ වෙනවා. ඊළඟට අපි අවසානයේදී නූතන යුගයේ නූතනයේ තරුණයන් හා සම්බන්ධ වෙන සංගීත රටාවන් ශෛලීන් ඔවුන් කොහොමද මුණ දෙන්නේ විදේශීය බලපෑම් නැත්නම් විදේශීය මිශ්‍රණයන් මේ ආදි වශයෙන්. එතකොට පැරණි පරපුරත් නව පරපුරත් මේක එකම ප්‍රවාහයක් විදිහට අපි දකිනවා. එක අතින් ඔවුන්ගේ ජීවිතවල ඛේදවාචකයක් අපි මේකේ අර සබ් ටයිටල් කියලා කියන උප මාතෘකා විදිහට දාලා තියෙන අබිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය කියන එක. එක් පරපුරක් මෙයින් ඉවත් වී යනවා. අනිත් අය මේක ආක්‍රමණශීලීව මේ තුළට ඉදිරිපත් වෙනවා. Thank you.
සිතට අරමුණ සේදිසෙන්නම් හදට අදිට නැරි දිරි දෙන්නම් අනාගතයට පෙර මඟ වෙන්නම් එපා යටරකි එපා යටරකි ළඟට යුරක් සේ රැක ඉන්නම් හිතට නියරක් සේ මනෝගේ නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය වංශය ගත්තම මනෝගේ පුද්දලිකව ගත්තම මේ වගේ තේමාවල් ගොඩක් ඔබ සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍ය නැටුම් සම්ප්‍රදාය ගැන, කවිය ගැන, ගුරුවරයාගේ චරිතය, ගුරුවරයාගේ කරන වැඩ පිළිබඳව මේ වගේ මේ හා සමානවම නාට්‍ය කීපයක් කරලා තියෙනවා. ඔබ එතෙන්දී ඔබ කියන්නේ මේ පැරණි එක හොඳයි කියලාද අලුත් එක නරකයි කියලාද ඒ වගේ තීන්දුවක්ද? නෑ, අත්‍යවශ්‍ය මෙහෙම නෙවෙයි. දැන් එකක් තියෙනවා මට මතකයි, මේ සුගත් වටගෙදර මහතල්ලි වූ ලිපියක, ඒකත් මම ඒ ලිපියෙන් තමයි හඳුනාගත්තේ. මගේ නාට්‍යවල ප්‍රධාන භූමිකාව බොහෝ විට මේ කලා ශාස්ත්‍රයේ, සාහිත්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ පුද්ගලෙක්. ඒක හැම නාට්‍යකම ඒක තියෙන එක හම්බෙන් වෙච්ච දෙයක්. කෙසේ වෙතත් අප සාකච්ඡා විශේෂයෙන් මම ජය කියන්න ඕන, අපි අපේ අන්තර්ගතයේ අපි විධාරණය කරන, අපි ඉදිරිපත් කරන යම් යම් ආකෘතීන් තියෙනවා. මම වඩා කැමති ආකෘතිය ශෛලිය තමයි වාර්තාරංගය කියන එක. එහිදී සමහර විට ගවේෂණාත්මක තොරතුරු, නැත්නම් සැබෑ සත්‍ය ඓතිහාසික තොරතුරු එන්න පුළුවන්. පුද්ගලයන් ගැන, ස්ථාන ගැන, සිදුවීම් ගැන එන්න පුළුවන්. එතෙන්දී ඒ ඓතිහාසික පසුබිමත් එක්ක අපි යම් යම් මුහුණ දෙන තත්ත්වයන් ඉදිරිපත් කරනවා විනා මෙය මේට වඩා හොඳයි හෝ මේ මේට වඩා හොඳයි හෝ මෙය යහපත් අයහපත් මෙහෙම බෙදීමක් අපි කරන්නේ නැහැ. යම්කිසි ස්වභාවයක් අපි නාට්‍යමය අතින් ඉදිරිපත් කරනවා. එය එක්තරා ආකාරයක රසවින්දනයකින් රසිකයා වැළඳගත්තට පස්සේ ඔහුගේ දැනුම අනුව, ඔහුගේ තේරුම්, ඔහුගේ අත්දැකීම් අනුව ඔහු තේරුම් ගන්නවා ඇති ජීවිතය, සමාජයේ ලෝකය. ඉතින් විශේෂයෙන් මම වඩා කැමති දැන් ගුරුතරුවේ අපේ සාම්ප්‍රදායික සම්භාව්‍ය පද්‍ය රචන, ඊළඟට සඳගිරේ අපේ නාට්‍ය විකාශනය, ඊළඟට ගත්තොත් සුදුරෙදි හොරු වගේ එකක් මේ සංදේශ කාව්‍ය ආකෘතිය අපි ගොඩ කුරුල්ලා ඒ කාලේ යනකොට දැකපු දෙයත්, අද කුරුල්ලෙක් අපේ ඔලුටුනින් ගියොත් ඔහු දකින දෙයත්, මේ වගේ සමාජමය දේශපාලනමය කිසියම් විචල්්‍යතාවයන්, බූර්ව මහත්තයා ගත්තොත් නවකතාවකින් කොහොමද අපි නාට්‍යයක් ගොඩනංගන්නේ, සහ ඉන්දියානු සමාජය අපිට කොයි තරම් දුරට සමපාත වෙනවද යම් අවස්ථාව, මේ වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒ නමුත් අපි දැන් මේ හඬ නිහඬ වල වුණත් ඒ පැරණි පරපුර, මැදියම් මැද පරපුර සහ දැන නූතන පරපුර, මේ අයගේ ස්වභාවයන්, මේ අය මුහුණ දෙන ප්‍රශ්න ශෛලීන් අපි සාකච්ඡා කරනවා විනා අපි උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ට බාර කරනවා මෙහෙම සිද්ධ වුණේයි. මට මතකයි මෙහි එක්තරා එක වාක්‍යයක් තියෙනවා, ජීවිතයේ හැන්දෑ භාගය ගැන කල්පනා කරන්න ඕනේ පාන්දරින්ම. මේක ටිකක් සංකීර්ණ, අපි හිතා බැලිය යුතු කරුණක් කියලා මම හිතනවා ලංකාවගේ රටක. ඔව් ඒක හරි. දැන් සාමාන්‍යයෙන් නාට්‍ය ගත්තම ඉතාම රළු බෙදීමක් ශෛලිගත සහ තාත්වික කියන්නේ. මොකද හැම නාට්‍යයක්ම ශෛලිගතයි මන්නම් හිතන්නේ. තාත්වික කියලා කියන්න බෑ. හැබැයි අර තියෙන රළු බෙදීම අතරේ වුණත් මනෝ වැඩිය කැමති ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායටද තාත්වික නාට්‍ය සම්ප්‍රදායටද? ඔව්, අපි ඔක නාට්‍ය ධර්මී ලෝක ධර්මී කියලා අපි ඉගෙන ගන්න වචන වලින් ගත්තොත් මම වඩා කැමති නාට්‍ය ධර්මී රීතියට, විශේෂයෙන් පෙරදිගට හුරු පුරුදු ජපානයේ, චීනයේ, ඉන්දියාව වගේ රටවලක් තියෙන විදිහට. එක අතකින් මට ටිකක් මේ තාත්වික නාට්‍යම හැමෙලිම කියන මේ ඇලර්ජික් කියලා. තාත්වික නාට්‍ය හරි අමාරු. ඒක මේ මේ ඒ නාට්‍ය වරදන්නේ මගේ වරදක්. දැන් අපි මතකයි අපිට සුගතපාල සිල්වාගේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුව මේක කොයිතරම් හොඳට පාලනය කරගෙන ඉදිරිපත් කළා, ආර්.ආර්. සමරෝන් වගේ, රංජිත් ධර්මකීර්තිගේ නාට්‍යකරුව. නමුත් එය හරි අසීරු ව්‍යායාමයක්. මොකද හැම වෙලේම පුදුමාකාර අවධානය, මොකද මේ සැබෑ ජීවිතයනේ මේ අපි දැන් දකින්නේ. ඒක පොඩ්ඩක් එහෙම වුණ ගම අරක කඩා වැටෙනවා. නාට්‍ය ධර්මී ශෛලියේ තියෙන එක්තරා විදිහක වාසියක් තමයි අපිට මේක ඕනෑම විදිහකට මේ ලයිසන් එක තියෙනවා, ඕනෑම විදිහකට අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට දැන් මෙතන ඉන්නවා අපි මේ කොළඹ,
අපි අන්න ඕනේ දෙහි අත්ත කණ්ඩිට කියපුවම අපි වේදිකාවේ වටයක් ගිහිලා කියන මෙන්න මන් දැන් දෙහි අත්ත කණ්ඩිට ආවා කියලා. ඒක පිළිගන්නවා. ඒ ශෛලියේ ස්වභාවය. අනෙක් අතට නර්තනයේ සහ සංගීතයේ මම ඉතාමත්ම කැමති సౌందర్యාත්මකව සහ ප්‍රාසංගිකව මේ නාට්‍යමය අත්දැකීම රංගීකృత අත්දැකීම බවටපත් කරන්න සංගීතය සහ නර්තනය මිශ්‍ර කරගත්තා. ඉතින් මේකත් නාට්‍ය ධර්මී ශෛලිය තියෙන එක්තරා මේ වාසියක් කියලා මට හිතෙනවා. ඉතින් මම නිතරම වඩා සුවපහසුයි කියලා හිතනවා මට පාලනය කරගන්න මගේ ඉදිරිපත් කිරීම මේ ඔබ කිව්ව ඒ ශෛලීගත පැත්තෙන්. සැපත මලයි නෙළුවොත් මල අතින් නිකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් නිකයි පමවුනොත් මල පරවේ පමවුනොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා හිටගෙන හිතන්නේ මලියක ඇයි අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ අඳුලයි එකියයි ඇයි පිළිගන්නේ සිනාවවම කොතැනද ඉන්නේ අඳුලයි එකියයි ඇයි පිළිගන්නේ සිනාවවම කොතැනද ඉන්නේ මල්කිනී පෙරි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ සතුට විලයි සැපත මලයි නිල් මුත් මල අතින් එකයි සතුට විලයි සැපත මලයි එතකොට මනෝ දැන් කාලාන්තරයක් තිස්සේ නාට්‍ය කරනවනේ උබීම නාට්‍ය කරන අස්සේ තවත් අයගේ නාට්‍යවල රඟපානවා දැන් මේ දැන් මේ කාලවකවානු ගත්තම දැන් අපි ගමු පහුගිය අවුරුදු 20ක විතර කාලේ ඉඳලා ගත්තම අද දවස ගත්තමත් සාපේක්ෂකව කොහොමද ඔබට දැනින්නේ මේ 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 කාර්යභාරය කරන්න තියෙන අමාරුව හෝ ලේසිය මම දැන් ජය අහපු ඉතාම වැදගත්ම ප්‍රශ්නේ ඒකයි අපි දැන් සතවර්ෂ භාගයකට විතර කිට්ටුව මේව වැඩ කරලා තියෙනවනේ දැන් අපිට හොඳට පේනවා අපි ආපු ගාම මාර්ගය නමුත් පසුගිය දශකය ගත්තොත් අපි විශේෂයෙන් ඉතා දැන් සාමාන්‍ය ඕනෑම සමාජයක් වෙනස් වෙනවා පරිණාමය වෙනවා විපරිණාමය වෙනවා නමුත් පසුගිය දශකය වගේ ගත්තම මේ තරම් ඉක්මනින් වෙනස් වුණු කාලයක් ගැන අපිට හිතා ගන්න බෑ හැම දෙයක්ම වෙනස් වෙනස් වෙනවා වෙනස් වෙමින් පවතිනවා එතකොට නාට්‍ය කලාවේ ලංකාවේ තත්ත්වයත් අපි මේ අනුව බලනකොට නිෂ්පාදනයේදී රඟපෑමේදී පුහුණීම් වලදී ප්‍රචාරයේදී ඊට පස්සේ මේ වැළඳ ගැනීමේදී රසිකයන්ගේ සම්බන්ධ මේ කොහොම ඉතා ඉක්මනින් වෙනස් වෙලා තියෙනවා මේක වඩා යහපත් පැත්තට වඩා අයහපත් පැත්තේ ප්‍රතිශතය වැඩි කියලායි මට දැනෙන්නේ අපි මේක දිගටම වැඩ කරපු නිසා එකල අපි නාට්‍යයක් නිර්මාණය කරනකොට අපි ආස්වාද විඳින්මින් අපිත් පුද්ගලිකව රස විඳින්මින් අපේ ජීවිතයේ කොටසක් බවට පත් කරමින් මූල්‍යමය කිසිම බලාපොරොත්තු රහිතව ඒ කාලය අපි වැඩ කරේ නමුත් නාට්‍ය වෙනුවෙන්ම තමයි මේ කියන්නේ නමුත් වෙනස් වෙලා පොඩි පොඩි වෙනස් වෙලා දැන් අද වෙනකොට අපිට පේනවා විශේෂයෙන් වේදිකා නාට්‍ය මාධ්‍ය කොච්චරම් අසීරුද කරගෙන යන්න මොකද මේ
ඉතා සීමිත පිරිසයි අපිට සිටින්නේ පුහුණු වෙච්ච අය මොවුන් සම්බන්ධ කරගැනීමේදී තියෙන අසීරුතාවය විශේෂයෙන් අපි දකිනවා අරමුණු අතින් වෙනස් වෙලා තියෙනවා කලාව පරිහරණය කිරීමේදී මුදල ජනප්‍රියත්වය සමාජයේ සිවිල් බලය මේ වගේ අරමුණු අර අපි බලාපොරොත්තු වෙච්ච අර නව අත්දැකීම නව දැනුම නව දැක්ම වෙනුවට හොඳ පුරවැසියෙක් වීමනේ යහපත් පුරවැසියෙක් වීම අපි අවසාන විග්‍රහය ඒකනේ හොඳ මනුස්සයෙක් නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම ඒ ඒවා ටිකක් දැන් වෙනස් වෙලා වෙන වෙන අරමුණු වෙන වටිනාකම් විශාල වශයෙන් ඉතින් අපට ටිකක් අසීරුයි වැඩ කරන්න නමුත් වැඩ කළ යුතුයි ඒ නිසා වෙනදට වඩා කාලය අපි විඳංගු කරන්න ඕනේ වෙහෙස ශ්‍රමය විඳංගු කරන්න ඕනේ ඊළඟ ඉවසීම වගේ දේවල් ප්‍රගුණ කරන්න වෙනවා මං හිතන්නේ ඉවසීම තමයි වඩා ප්‍රගුණ කරන්න ඕනේ මං හිතන්නේ වැඩගත්ම දේ ඉවසීම නැත්නම් ඉතින් මේවා නොකර ගෙවල් වලටලා බොහොම සතුටින් ඉන්න පුළුවන් ඔව් ඉතින් මේ තරම් කරදර වෙලා ඇයි නාට්‍ය කරන්නේ තමයි පිළිතුරක් නැතිව මේ මං හිතන්නේ ප්‍රශ්නේ අපි එකක් තියෙන අපට දැනෙන දේ අපිට අපි ලබන අත්දැකීම අපිට දැනෙන දේ අපේ සංවේදනාවන් අපිට පපු ඇතුළේ හිර කරගෙන ඉන්න බෑ මං කියන්නේ ඔක්කොම නෙවෙයි ජීවිතේ අප ලබන අත්දැකීම් අතරින් තියුණු විශේෂිත අත්දැකීම් තියෙනවා අපිට හිතනවා මේක කාට හරි කියන්න ඕන ළඟ ඉන්න මිත්‍රයාට ගෙදර ඉන්න එක්කෙනාට තථා පොඩි පිරිසකට විශාල පිරිසකට මේ ආදිවාසීන් ඉතින් අපි කියන්න ඕනේ පරිමාණය අනුව අපි මාධ්‍යය තෝරා ගන්නවා නාට්‍ය කලාව මං හිතන්නේ හරිම సౌందర్యාත්මක ප්‍රකාශනයක් ලෝකේ කුමන රටක් ගත්තත් නාට්‍ය කියන එක මොකද සජීවී ඒ වෙලාවේ මිනිස්සු හම්බෙලා මිනිස්සු ඉදිරියේ මේ දෙගොල්ලම එකම අවකාශයකද හම්බෙන එකම මාධ්‍යය ඉතින් ඒ නිසා මේ නාට්‍ය නොකර ඉන්න බෑ දැන් බොහෝ දෙනා කියනවා දැන් ඉතින් පැත්තකට හිටියොත් හොඳයි නේද විශේෂයෙන් ගෙදරින් එහෙම නමුත් මේ අපට තියෙන යුතුකමක් එක පැත්තකින් වගකීමක් තමයි මේ ප්‍රකාශනයන් సౌందర్యාත්මක ඉදිරිපත් කිරීම අනිත් අයට බෙදා හදා දීම අත්දැකීම සහ දෙවෙනි තුන්වෙනි පරපුර සඳහා මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යය අපි හැකිතාක් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට ප්‍රදානය කිරීම ඔව් වට තිර පාවාඩ හෙලන මෙන් අර ලැබ ආමි මෙතන මහ
හතුඟ අවසර යදි මින හෙම්බර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන පෙම්බර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන දැන් බොහෝ අය කියනවා රජය නාට්‍යකරුවන්ට උදව් කළ යුතුයි කියලා. මනෝ හිතනවාද රජයක් විසින් නාට්‍යකාරයන්ට උදව් කළන්න ඕනද? මම හිතන රජයකට නාට්‍ය කලාවට නැත්නම් කලාත්මක නිර්මාණයකට කලාකරුවාට එහෙම උදව් කරන්න බෑ. එහෙම කරන්න ඕනෙත් නැහැ. හැබැයි මේකේ තියෙනවා ප්‍රායෝගික පැත්තක් සහ අපි තුමු යටිතල පහසුකම් පාර්ශ්වයක් තියෙනවා. ලංකාව වගේ රටක නාට්‍යකරුවා හරි අසරණයි මේවා ඉදිරියේ. මොකද අපි විදේශ රටවල දකින්නවා දියුණු රටවල නාට්‍යයක් නිර්මාණය කරනවා රසිකයෝ ඇවිල්ලා ඒ ශාලාවේ බලනවා. ලංකාවේ තියෙන සංචාරක නාට්‍ය කලාවක්. අපි මේක හැදුවාම කොළඹ අපි දෙහිඅත්ත කණ්ඩිය මොනරාගල බුත්තල අම්පාර මෙහෙට මේවා බඩු පොදි වැඳගෙන බස්වල ගුලි වෙලා යන්න ඕනේ කියලා පෙන්වන්න ඕනේ. අයිකුන්ටක නාට්‍ය කලාව. අයිකුන්ටක නාට්‍ය කලාව. පෙන්වන්නේ කොහේද? එතකොට ශාලා ගැන අපි දන්නවා රැස්වීම් ශාලා තියෙන මේ යකඩ පුටු තියෙන මේ සද්ද දූවිල්ල වැසිකිලි පහසුවක් නැහැ වතුර නැහැ මීයෝ කැරපොත්තු ඇඳුම් අඳින්න මේ අදි දහසකුත් දැන් මෙන්න මේවා තමයි අපි හිතන්නේ රජයක් විසින් සැලසුම් කළ යුතු. අපි දන්නවා මේ දැන් අපි එංගලන්තේ ගත්තොත් ලන්ඩන් නගරේ තියෙන ඕල්ඩ් වික් තියට හරි මර්මේඩ් තියට හරි ගත්තාම මේවා රජේ හදපුවා. නමුත් නඩත්තු කරන්නේ පෞද්ගලික සමාගම්. ඔවුන්ට එක විශාල වරප්‍රසාදයක්. ඔවුන්ට එක ලොකු ආදායමක් මේ කීර්ති නාමේ. මුදලින් එන ආදායමට වඩා මේ කීර්ති නාමේ ඔවුන්ට වැදගත්. ඒ නිසා ඔවුන් කියනවා අපි තමයි අහවල් තියටර් එක අහවල් රංගශාලාව නඩත්තු කරන්නේ. ඉතින් ඒ වගේ ලංකාවේ එක්කෝ රජයේ එක්කෝ පෞද්ගලික ආයතන මේ වගේ මේ නාට්‍යකරුවා වෙනුවෙන් මේ අවව්‍යුහ පහසුකම යටිතල පහසුකම සැපිය යුතුයි. ප්‍රවාහනයේද රංගාලෝක කට්ටලේද ඊට පස්සේ මේ මොවුන්ගේ ශාලා වතේ පුහුණේ කොළඹ හරි කොහේ හරි පුහුණෙන්නේ කොහෙද? අපි දැන් අගු පිල්ලවලනේ තාමත් පන්සල්වල පිරිවෙන්වල යහපත් හාමුදුරුවෝ ඉතින් ඉඩකඩ දෙනවා. ඒ නිසා කරගෙන යන විශ්වවිද්‍යාලවල ඉතින් මේක තවදුරටත් දැන් අවුරුදු 50ක් වමන අපි මේ සඳහා මේක සටන් කළා කියන්නත් පුළුවන්. ඉල්ලීම්ද නොයෙක් දේවල් මට හිතෙන්නේ ලංකාවේ තාම මේ පිළිබඳ මේ නාට්‍ය කලාව පිළිබඳ රජය කිසිසේත්ම ඔවුන්ගේ මං කියන්නේ එහෙම සංවේදනාවක් නැහැ. කිසිම සංවේදී බවක් නැහැ. ඔව්. දැන් මනෝ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට සාපි දැකලා තියෙන විදිහට ඔබ ටිකක් විහිළු දේවල් විහිළු කතන්දර කියන අරේ මේ බොහොම දක්ෂයි. දැන් එතෙන්දී ඇයි ඔබ විහිළුමම මූලික කරගත්ත නාට්‍යයක් කරන්න උත්සාහ නොගන්නේ? කියන්නේ කොමඩි එකක්. කොමඩි. ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. නමුත් මේ තාමත් මේ කොමඩි කියන එක හඳුනාගත්තද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අද ඒ වචනේ තාමත්ම අවභාවිතයේ ගෙදෙන බව තමයි තේරෙන්නේ. ග්‍රීක නාට්‍ය කලාවෙන් ආරම්භ වෙච්ච අපි හිතපු කොමඩි, ට්‍රැජඩි සහ සැටර් නාට්‍ය ඊළඟට ෂේක්ස්පියර්ගේ නාට්‍යවල ඉතාමත්ම විශිෂ්ට සම්භාවනාවට පාත්‍ර වෙච්ච නාට්‍ය වර්ගයක්. අද ඒ ඉතාම අවභාවිතයකින් තමයි ලංකාවේ පවතින්නේ. ඒ නිසා කොමඩි කියන වචනයම කිසියම් හැල්ලුවට ලක් කිරීමක් කියන පොඩි නිකන් බයක් වගේ දෙයක් ඈත්ලා ඉන්නවනේ මේ වෙන්නම් කියලා එහෙම සිතුවිල්ලක් තියෙනවා. يعني කොමඩිය කොමඩියක් වෙලා වගේ කොමඩියක් වෙලා වගේ තමයි. නමුත් ඔබට මතක ඇති ප්‍රසන්න ඉතානගේ පරිවර්තනය කළ පුත්‍ර සමාගම නාට්‍ය. ඔව් ඔව් ජීවිතේ පිළිබඳ ගැඹුරු ඔව් අත්දැකීමක් සෝවියට් නාට්‍ය. නමුත් ඒ අපිට විශාල හාස්‍ය උත්පාදක නාට්‍යයක් විනෝදෙන්න පුළුවන්. මහාසාර නාට්‍ය මහාචාර්ය සරච්චන්ද්‍රගේ අපිට හොඳට හිනා වෙන්න පුළුවන් නාට්‍යයක්. නමුත් එහි ඇතුළත් වෙන ජීවිතයේ පිළිබඳ ගැඹුර නැත්නම් සමාජයේ පිළිබඳ කතාබහ නොයෙකුත් තියෙනවා. නමුත් අද ඉතා සිල්ලර ටිකක් අවර ගණයට තමයි මේ හාස්‍ය කියන එක නැත්නම් විහිළුව නැත්නම් හිනාව කියන එක නාට්‍ය මගින් ගෙනියන. ඔව් ඒ කියන්නේ සිනහව වෙනදම් කරනවා. අන්න හරි. ඔව් සිනහව වෙනදම් කිරීමක් තියෙන්නේ. ඉතින් මේක නවත්ත ගැනීම අපේ නාට්‍ය කලාවනුවෙන් වැදගත්නේ. කොහොමද ඒක කරන්නේ කියන්නේ? ඒක කරන්න නම් ඉතින් මනෝ වගේ අය ඒ ආකාරයේ නාට්‍ය නිෂ්පාදනය කරන්න පෙළඹෙන්න ඕන කියලා තමයි මට නම් හිතෙන්නේ. එකතකින් දැන් මේක මේකට විසඳුම නාට්‍ය කරුවමයි. දෙකක් නෑ. ඒ හෘද සාක්ෂියට එකඟව දැන් අපි ඉතින් බොහෝ විට දකිනවා ඔවුන්ගේ ප්‍රකාශන
හෘද සාක්ෂියට එකඟව අපි නාට්‍ය මාධ්‍යයේ භාවිතා කරමින් හාසිය කියන එක නරක දෙයක් නෙවෙයි කොමඩ කියන්නේ විශිෂ්ට ගණේ නාට්‍ය ක්‍රමයක් සුකාන්ත නාට්‍යයේ ඉතින් මේවා අර හෘද සාක්ෂියට එකඟව අවංකව කල්පනා කරමින් අපිට භාවිතා කරන්න පුළුවන් නම් නාට්‍යකරුවන් අතේමයි මේකේ පිළිතුර තියෙන්නේ. අනෙක් අතට ඔබ කිව් කරුණ දැන් අපි මොකද කරන්නේ? දැන් අපි මොකද කරන්න කියන එකට උත්තරේ තමයි නිතරම අපි වැඩ කරනවා සහ නාට්‍යවල යෙදෙනවා. හොඳ එන්න නැත්නම් අඩුම වශයෙන් මධ්‍යම ප්‍රමාණය අපි කියන උත්තරම මධ්‍යම අවර කියලා. මධ්‍යම ප්‍රමාණයේ ප්‍රමිතියක් සහිත නාට්‍යවත් නිතරම කරමින් සිටිනවා. මේ උත්තරින් දැන් ප්‍රාදේශීයව අපි ගියාම අපට හමුවන ප්‍රේක්ෂකව ඔවුන් නිතර කියන දයක් ඉතින් මේවා තමයි අපිට ඕනෑ මහත්වය අනේ ඉතින් මේවා මේ බොහොම හිගයිනේ කියලා ඉන්නවා අපිට හොඳ රසිකව පිරිසක් ඉන්නවා ලංකා පුරාම ඒ නිසා අපේ වගකීම යුතුකම මේ නොනවත්වා යහපත් දේ ඉෂ්ට සිද්ධ කිරීම තමයි හොඳ දේ ඉතින් අපි ආරාධනා කරමු අනිකුත් නාට්‍යකරුවන්ටත් කිසියම් ආකාරයකින් වෙනත් අරමුණු ඔස්සේ මේවා යනවා නම් කරුණාකරලා නාට්‍ය කලාවේ ට්‍රැක් එකට දාලා දෙන්න කියලා. ඒක දාන්නේ කියලා. ජීවිතේ හැන්දෑ භාගය ගැන කල්පනා කරන්න ඕනේ පාන්දරින්ම මේක ටිකක් සංකීර්ණ අපි හිතා බැලිය යුතු කරුණක් කියලා මම හිතනවා ලංකාව වගේ රටක. ඉතින් අපි අවසාන විග්‍රහය යෝගනේ ද මිනිස්සෙක් නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම. ඒ වා ටිකක් දැන් වෙනස් වෙලා වෙන වෙන අරමුණු වෙන වටිනාකම්. ඉතින් අපට ටිකක් අසීරුයි වැඩ කරන්න නමුත් වැඩ කළ යුතුයි. ඇත්ත මිනිස්සු හම්බ වෙන්න අපි පාර දිගේ යමු. ජයසිරිත් එක්ක ජයලත් මනෝරත්න පාර දිගේ එතකොට දැන් මනෝගේ අලුත් නාට්‍ය අපි කතා කරමු ආපහු හඬ නියඬ. ඇයි මේ වගේ නමක් දැම්මේ හඬ නියඬ?
ඔව් අර්ථ කීපයක්ම තියෙන්න පුළුවනි එකක් තමයි පැරණි හඬ අද නිහඬ වෙලා තියෙනවා ඊළඟට ගායකයෙක් ගත්තම දැන් මගේ පෞද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා වගේ ගායකයෙකුට කටහඬ එච්චරයිනේ ගායකයාගේ කටහඬ ඒක නැති වෙනවා කියන්නේ නිහඬ වෙනවා කියන්නේ ඔව් ඒක ජීවිතයේ විශාල ඛේදවාචකයක් ගායකයාට හඬ නැති වෙනවා කියන්නේ නැති වෙනවා කියන්නේ ඒක අපිට උදාහරණ හොගාත් තියෙනවානේ ඒ වගේ ඒවා මෑතකදී අපි එහෙම දැක්කා රූපවාහිනී සාකච්ඡාවලදී අපි දැක්කා එහෙම හඬ නිකුත් කරගන්න බැරුව අසරණ වෙච්ච හඬ එන්නෙම නැහැ. ඉතින් එතකොට ඔහු ඉන්න සමාජ මට්ටම, ඔහුගේ පුද්ගලික ජීවිතේ කොයි ආකාරයේද? මේ වෙනකොට ඔහු කොහොමද ඉන්නේ? ගීත ගහන්න බෑ. දැන් ලිපි ගන්න නෙමෙයි කතා කරන්න. කතා කරන්නත් බෑ. කතා කරන්න බෑ. එතකොට මේ අපි හිතමු වඩුවාසුන් නැහැ, වඩු වැඩ කරලා නිකයක් හරි හම්බ කරගන්න. ඒක පුළුවන් වෙන්න බෑ. එතකොට ලිපිකරුවා ගිල්ල වැඩි ගණකාධිකාරිය වෛද්‍යවරයා. එතකොට ගායකයාට මේ හඬ නැති වෙන ගැන ඔහුගේ ජීවිතේ ඉවරයි තේරෙන්නේ. ඉතින් ඉවර වෙනවනේ. අප කොහොමද ජීවත් වෙන්න අවශ්‍ය කරන මූල්‍යමය සම්පාදනය ලබාගන්නේ? මෙන්න මේ වගේ දේවල් අපි ජීවිතයේ කළමනාකරණය කර ගැනීමත් එක්තරා විදිහක අවශ්‍යතාවයක් තමයි. නමුත් ඊට පරිබාහිරව සමාජය විසින් මොන්ව පිළි අරගෙන යම් හේකින් ඔව් අනතුරකට වොන්පත් වෙලා ඉන්නවනම් ඔවුන්ව ආරක්ෂා කිරීම. එහෙම වගකීමක් තියෙනවා. ඒතර හඬ නිහඬ කරන් දැන් මේ තියෙන හඬක් නිහඬ කිරීමේ ප්‍රයත්නයන් අපි දකිනවා අනන්තවත් නේද? ඔව් ඒක සමාජෙන්ද විවිධ ආකාරයෙන් දේශපාලඥ විසින් කරන දෙයක් වෙන්න පුළුවන්. හඬ නිහඬ කරනවා. එහෙම දේවලුත් තියෙනවා. හඬ පාත්වාගෙන යන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. අපි සැබෑ හඬ අවශ්‍ය හඬ. ඒක දේශපාලනයේදීත් සිද්ධ වෙනවනේ. අපි දකිනවනේ නේද යහපත් අපි හිතමු හොඳ වෘත්තීය සමිතියක්ම ගැන යහපත් අරමුණේ. එනතන් හොඳ පක්ෂයක් සමාජවාදී අරමුණක් සයිද අපි හිතමු. මේ මනෝරාජික දේවල් නම් අපි හිතමු නමුත් වහාම ඒවා නිහඬ කරන්න නොයෙකුත් උපක්‍රම යොදනවා. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ ගායක පරපුරක් ගැන මේ හඬ නිහඬ වුණොත් යම් විදියකින් අපි කොතනටද යා යුත්තේ. ඔව් ඒක තමයි මේ නාට්‍ය තේමාව වශයෙන් අපි දකින්නේ. ඒ අතරේ අර මං කියපු මේ පරපුර අතරේ නැත්නම් ශෛලීන් අතරේ ලෝකයේ ඉතායික්මනින් වෙනස් වෙනවා. ලෝකේ කිට්ටු වෙනවා, මිශ්‍ර වෙනවා, සංස්කෘතියෙන් මිශ්‍ර වෙනවා. ඒතර මෙයා අගෙයින් වටිනාකම් වෙනස් වෙනවා. පිළිගැනීම් වෙනස් වෙනවා. මෑතකදී අපි හැව්වා පැරණි කවියක් ඔපෙරා ආකාරයෙන් ගායනා කළා. මේ පිළිබඳ සමාජයේ විවිධ කතිකාවත් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒතර මේ අර්බුද මැද්දේ ගායකයා සංගීතඥයා තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යන්නේ කොහොමද? නැත්නම් තමන්ගේ කලාව මගින් සමාජයට කරන්නා වූ සේවය නැත්නම් කාර්යය එහෙම කරගෙන යන්නේ කොහොමද? හුදු ජනප්‍රිය හුදු මුදල හුදු ප්‍රචාරණය හුදු දේශපාලන අවශ්‍යතාවය සමාජයේ සීල් බලය මේ සඳහාද එහෙම නැත්නම් හිතුවක්කාරකමට මේවා වෙනස් කරනවා දුඩු යටි කරලා එහෙම නැත්නම් සංගීතය අධ්‍යයනය කළා විදේශීය ආකෘති දේශීය ආකෘති අධ්‍යයනය කළා තමන්ගේ නිර්මාණයේ ස්වාධීනව එළිදක්වන්න උත්සාහ කරනවාද මෙන්න මේ වගේ දේවල් අපි මේ නාට්‍යයේදී කතා කරනවා. ඔව්. එතකොට දැන් ඔබේ තලමල පිපිලා නාට්‍යයත් හඬ නිහඬ නාට්‍යයත් අතර තේමාව වශයෙන් සමානකමක් තියෙනවද? සමානකමක් තියෙනවා. මොකද ඒක අපි කතා කළේ නර්තන ගුරුවරයෙකුගේ නැත්නම් සාම්ප්‍රදායික නැටුම් ගුරුනාංශය කෙනෙකුගේ දෙවෙනි පරපුර හමුවේ ඔහුගේ ජීවිතයේ ඛේදවාචකේ ගලායන විශ්වාසයේ විදේශ බලපෑම දේශපාලන බලපෑම මේ ආදි වශයෙන් වුණ කරුණු අපි හඬ නිහඬ නාට්‍යයේදී ඒකෙම මේ ගායකයන් ගායක පරපුරක සමාජ ඛේදවාචකයක් වෙන්නත් පුළුවනි මේක තමයි අපි ගන්න නමුත් කාලය විසින් අපිට පෙන්වුම් කරන අය සාධක කොච්චර අද වෙනස් වෙලා තියෙනවද කියලා ඔව් කාලය විසින්නේ ඔව්
සාදේ එතකොට දැන් මේ හඬ නිහඬ නාට්‍ය නිෂ්පාදනය කිරීමේදී ඔබ මූණ දුන්න විශේෂ ගැටලු තියෙනවද විශේෂ ගැටලු මම හිතන්නේ විශේෂම ගැටලුව තමයි අපට දැන් අර අවව්‍යුහ පහසුකම් ගැටිතල පහසුකම් කියන ඒවා ඉතින් අපි හැමදාම කතා කරනවානේ තනක් නැහැ පොන්නේ නමුත් අපි අකුරු වලින් වචන වලින් කවි පද වලින් ගී පද වලින් කරදාසයකට පතිත කරපු මේ සිතුවිල්ල නැත්නම් සාහිත්‍යමය කොටස අපි කියන නාට්‍ය රංග කලාව නාට්‍ය අපි රංග කලාව දක්වා ගොඩනංවනකොට මේ සාහිත්‍යමය කොටස පණ පිටෝල සජීවීව මේ වේදිකාවේට ඉදිරිපත් කරනකොට මේ කර්තව්‍යයේදී මාස 5ක් 6ක් ඇතුළත අර විශේෂයෙන් අපි අවුරුදු 40ක් 45ක් වැඩ කරපු පුද්ගලයෝ විදිහට අද මූණ දෙන්න තියෙන ගැටලුකාරී තත්ත්වේ මේක කාටවත් දොස් කියන්න පුළුවන් එකක් නෙවෙයි ජයේ. ඔව්. පවතින ක්‍රමවලට මිනිසුන් හැඩගැහිම. තමන්ගේ ජීවන රටාව ගෙන යාමට කරන්නා වූ සටන අරගලේ. නාට්‍ය ඇතුළේ තියෙනෙත් ඒක. නාට්‍යයට සහභාගී වෙන අයගේ තියෙනෙත් ඒකමයි. මේ සටන. ඉතින් ඒ නිසා අපිට කාල වේලාව පිළිබඳ ප්‍රශ්න. වේලාවට පැමිණීම, පුහුණීම, නොපැමිණීම, වැඩි හරියක් නොපැමිණීම අපි දැක්කේ. ඊළඟට මේ පිළිබඳ අවධානය නිසා වෙනදා අපි මුලදී මුල් කාලේදී අපිට මතකයි අපි චරිතයක් ගොඩනංවනකොට අපි කොච්චර ඒහා ඒ පෝෂණය කරන්න කොච්චර දේවල් පොහොර එකතු කරනවාද එකතු කරලා අන්තිමට අපේම කියලා අපේ පරිකල්පන ශක්තියෙන් යම් කිසි දෙයක් ගොඩනංවන අධ්‍යක්ෂක කරාගේ මගේ පෙන්නීම යටතේ අද බොහෝ දෙනා ගෙදරින් ගේන මල්ල හලලා ඒ කියන්නේ තමන්ගේ තියෙන එක්තරා ගුණාංගයක් ඒ ගුණාංගෙම තමයි මේකටත් ආරෝපණය කරලා යන්න තමයි උත්සාහ ගන්නෙ ඉතින් මේකට හේතු ගණනාවක් මම හිතන්නේ බලපානවා අවාසනාවන්ත තත්ත්වයක් මේවා වැඩි දියුණු කරගන්න ශිල්පියෙක් රංගන ශිල්පියෙක් වමතා කොච්චර අපි දවසෙන් දවස දියුණු වෙන්න ඕන කටහඬ සහ ශරීරය පිළිබඳ විද්‍යාවක් කියනවා ඊට පස්සේ අපි මේවා ඇයි රඟපාන්නේ කොහොමද රඟපාන්නේ සහ ඇයි රඟපාන්නේ එතකොට ඒවට උත්තර අපි හොයනවාද අපේ හෘද සාක්ෂියත් එක්ක මේ චරිතය අපි ඇයි මේ ප්‍රදානය කරන්න හදන්නේ රසිකයන් ඒ පිළිබඳ තමන්ට මූලික අවබෝධයක් හැඟීමක් තිබෙනවාද
වගේ ඒවා මට හිතනවා මේ අවුරුදු 40-45 තුලත් අපි ගාක් ටිකක් පල්ලම් බහැලයි කියලා. ඔව් ඒ කියන්නේ නළුවා සූදානම් වීමක් නැහැ නේ මං කියන්නේ ඒක පොදුවේ දකින්න ලැබෙන දුර්ලභකම. ඒක විනය පිළිබඳ ගැටලුවක් අවසාන විග්‍රහය අපිට පේන්නේ. මොකද සෑම දැන් වෛද්‍යවරයෙක් කොයි තරම් තමන්ගේ ගෙදර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දේශපාලන හැලපෙමු නමුත් ඔහු සල්ලියාගාරය ඇතුළට ගියාම ඔහුගේ වැඩේ ඔහු කරනවා ඔහු අවධානයෙන් කරනවානේ ඒ සඳහා ඔහු පුහුණු වෙනවා ඔහු සඳහා සූදානම් වෙනවා ඉංජිනේරුවරයෙක් විශාල ගොඩනැගිලි හදනකොට බැමි වේලි හදනකොට ඒ සඳහා ඔහුගේ කැපවීම ඒ සඳහා අධ්‍යයනය කිරීම නව තාක්ෂණයේ සොයායාම නොයෙක්ද නමුත් නළුවෝ ලංකාවේ නළුවෝ හරීම හිගයි ඒ වගේ තමන්ගේ අභ්‍යාසය ඊට පස්සේ අධ්‍යයන කටයුතු මේ පිළිබඳ තියෙන පතපොත කියවීම ගුරුවරුකම් ලබා ගැනීම දැන් අපි දකිනවා අද ඉතාම තරුණ අය හදිස්සිය ඇවිල්ලා කැමරාව ඉදිරියේ යම් කිසි දෙයක් කළා පහුවදාට ඔහු මුළු ලංකාවම අඳුරා ගන්නවා අහලා කියලා ඉතින් එතනින් ඔහු සෑහීමකටපත් වෙලා එතන නවතිනවා ඉතින් ඔහු හිතනවා මගේ කටයුත්ත දැන් පරිපූර්ණයි කියලා ඉතින් අර වේදිකාවේ අඩුම වශයෙන් අපිට මාස 5ක් අය පුහුණීමක් තියෙනවා යම් යම් දේවල් අපි ඉගෙන ගන්නවා හඬ පාලනය කොහොමද මොහොනේ ඉරියව් කොහොමද මේ මාධ්‍යයට අපි අනුගත වෙන්නේ කොහොමද ඉතින් මේක කිසියම් ආකාරයක ප්‍රශ්නකාරී එහෙම නැත්නම් ගැටලුකාරී සත්‍යයක් වශයෙන් තමයි අපිට දකින්න තියෙන්නේ ඔව් මං හිතන්නේ උතරින් මට ආව ප්‍රශ්නයක් ලංකාවේ අය වෘත්තීය රඟපෑම කියලා දකින්නේ රඟපාල කීයක් කරි හොයාගන්නේ ඒකට හරි නේ ඒක නෙවෙයි වෘත්තීය රඟපෑම වෘත්තීය කියලා කියන්නේ මේහා සම්බන්ධ මේ විශේෂ සම්බන්ධව තමන්ගේ දැනුම දියුණු කරගන්න විශේෂඥ භාවයට පත් වෙමින් වෘත්තීය මට්ටමකට ඒක පැමිණීම විදේශ රටවල අපි දකිනා වෘත්තීය නළුව කියන්නේ ඕන් දීර්ඝ කාලයක් මේ පිළිබඳව හදාරමින් කරනවා අවසානයේ තමයි ඔය නළුවෙක් විදියට උදේ පිටත් වෙලා ගිහලා වැඩ කටයුතු කරලා ආපසු එන්නේ අනිකුත් විෂයන් එක්ක බලපුවාම මෙහි තිබෙන මම ඒක කිව්ව මුලදීම ඊට තිබෙන පිළිගැනීම ඊට තිබෙන වටිනාකම අද අඩු වෙලා නළුවා කිව්වම නැත්නම් රංගන ශිල්පියා කිව්වම වෙනම වර්ණයක් වෙනම ප්‍රතිරූපයක් තමයි හදාගෙන තියෙන්නේ විශේෂයෙන් වාණිජමය ලෝකේ. ඔව්. දැන් හඬනියඳ සංගීතමය නාට්‍යයක් විදිහට ඔබ විග්‍රහ කරන්නේ පූජාවේ මගේ හුඟක් නාට්‍ය වලට මම කිව්වා කලිමුත් නර්තනය සහ සංගීතය මම පාදක මේ ආධාර කරගන්නවා මේ නවරත්න ගමගේ කියන අපේ විශිෂ්ට සංගීත විද්‍යා තමයි හඬනියඳ සංගීතවත් කරන්නේ මේක අත්‍යවශ්‍යයෙන්ම අර සුගතපාල සිල්වා මහතා කිව්වා මේ සංගීතය ගැන වේදිකා නාට්‍යයක ඔහු කියනවා වර්ග දෙකක් තියෙනවා එකක් ප්‍රාසංගික අනික රංග පරම දැන් ප්‍රාසංගික කියන්නේ පිටතින් එල්ලන ලද බද්ධ කරන නිකන් ලස්සන කරවන්න මේ පාළුව මකන්න ඒවට සංගීතය පාවිච්චි කරනවා ඔය ටීටර් නාට්‍යවල එහෙම තිබුණා රංගපරම කියන්නේ පිටපතෙන් ඉල්ලා සිටින පිටපතේ ආත්මයට බද්ධ වෙන සංගීතය මට මතකයි එක්තරා අවස්ථාවක කේමදාස මාස්ටර් කැඳවාගෙන ආව අපේ පරාක්‍රම නිලයල සහෝදරයා ඔහුගේ උත්තමාවි කියන නාට්‍ය සංගීතවත් කරන්න ඔහු කිව්වා මාස්ටර් කිව්වා මට පුහුණීමක් බලන්න ඕනේ කියලා හොඳ පුහුණීම් අවස්ථාවක් සලසලා දුන්නා පරාක්‍රම ඔහු බලලා ඉවරලා නැගිටලා පුටුවෙන් කිව්වේ මේකට මියුසික් ඕනේ නැහැ ඕයි මේකේ සංගීතය තියෙනවා මේ නාට්‍ය ඇතුළේ සංගීතය තියෙනවා ඒ ඔහු දැක්කා මේකට අමුතුවෙන් මේක එකතු කරන්න දෙයක් නැහැ මේ වාද්‍ය භාණ්ඩවලි ඇතුලේ තියෙන කාව්‍යාත්මක සංගීතමය නාදේ ඔක්කොම පරිපූර්ණ ගහන්න පුළුවන් නිකන් ඇවිල්ලා ඉතින් කෑලක් ගහන එකනේ එහෙම ඒ නිසා මේ නාට්‍යයේ මා කිව්වා ගායකයෝ තමයි පසුබිම් එන්නේ ඒ නිසා අත්‍යවශ්‍යයෙන්ම සංගීතමය ඇතුළත් වෙනවා ගායකයෝ ගැන කියන කතාවක් කියන්නේ ග්‍රැමෆෝන් යුගයේ සිට ඒ ආකෘතිය ම ඉදිරියට අපි ගෙනියනවා මධ්‍යම කාලේ එනවා දැන් නූතන යුගයේ එනවා ඉතින් මේ ශෛලීන් අපි පරිහරණය කරනවා මෙහි තියෙන ප්‍රාසංගික බව දියුණු කරන්න. ඒතර මේ තියෙන ගීත ග්‍රැමෆෝන් යුගයට සම්බන්ධ ගීතද? ඔව් අපි දැන් මේ ශෛලියට ඔව් ශබ්ද ප්‍රයෝග නැත්නම් අර සවුන්ඩ් ඉෆෙක්ට් කියන එක අපිට පාවිච්චි කරනවා පැරණි ගීත ඒ පැරණි බව රැකගනිමින් ඒ මුල්ම ගීතය ඉදිරිපත් කරන්න. අපි හිතමු මහබෝධි මුලේ විදුරසුන් මේ ගීතේ එහෙම්ම තැටියේ තියෙන ගීතේම අර ඉදිකට්ටේ චරචරහඬත් එක්ක අපි ඉදිරිපත් කරන අවශ්‍ය තැන්වල. නමුත් අලුතෙන් ලියුණු ගීත ඒ යුගයට අදාළව අපි අලුතෙන්ම තනු සම්පාදනය කරා නවරත්න ගමගේ මහතා. ඒක හැබැයි ඒ ආර ඒ ආකෘතිය රැඳී පවතින ඒ පැරණි යුගයේම තමයි. ඔව් එතකොට ඒ ගීත ලිව්වේ ඔබ? ඔව් ගීත මම ලිව්වා. ඔව් අපි සේරම එකයි
अपे सितुम्मल सिहिन पैतुम्मल अपे सितुम्मल सिहिन पैतुम्मल मिरिकागेन मधुबंधुने तोलगामिन अड अंदुरे मिरिकागेन मधुबंधुने तोलगामिन अड अंदुरे गाबेनगेन रस परुसेन तलापेला पागागेन आदरेन सित सिनेहेन याली अपी सेरम जीविते महागिरि दंबे नगिनवा महागिरि दंबे नगिनवा अपयन मग गिनी आउवे गिरिपोद पिनिवै अल्ले अपयन मग गिनी आउवे गिरिपोद पिनिवै अल्ले समनल सुरंग नालोके अरुणलु प्रभात दे दुन्ने समनल सुरंग नालोके अरुणलु प्रभात दे दुन्ने गमने केलवर दुडवे कौरुद महागिरि दंब तरणय कले कौरुद गमने केलवर दुडवे कौरुद महागिरि दंब तरणय कले कौरुद सिरति जरि में निल सिहिर रिसौवे समनल तटु गिलिहि यन मग केलवर वी सिहिनय मिय यनवा अपि से महागिरि दंबे नगिनवा 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 महागिरि दंबे එතකොට මේ වගේ කාලෙක දැන් සංගීතමය සංගීතයත් සහිතව නාට්‍ය බලන්න ප්‍රේක්ෂකගේ කැමැත්තක් තියෙනවා විශේෂයෙන් අපේ අත්දැකීම තමයි විශේෂයෙන් පෙරදිගට හුරු මේ රටවල්වල පෙරදිග රටවල්වල මේ සංගීතය ඉතා ප්‍රිය කරනවා අපි ඒක හොඳින් අත්දැකලා තියෙනවා විශේෂයෙන් ওই ගම්බද පළාත්වල එහෙම නිකන් බෙර වැන්නක් ඇහුණොත් නිකන් වටයක් ගියොත් මෙහෙම බොහෝම ආසාවෙන් ආකර්ෂණයෙන් යුක්තව මේක බලනවා අපි දකින්න මොකද සංගීතය කෙනෙකුගේ මේ අර තාත්තික ලෝකයෙන් එහා ගිය මේ ද්‍රව්‍යම ලෝකයෙන් එහාට ගිය කිසියම් ආකාරයක මේ සම්තෘප්තිමත් කරන නේද මනස අධ්‍යාත්මය එතකොට මේ නාද රටා අපි මෙහිදී මේ ගැටුම්කාරී අවස්ථාවකුත් තියෙනවා මේ නොඑක් නොඑක් අදහස් ගුරුකුලවල අදහස් එහෙම ගැටෙනවා කෙසේ වෙතත් සංගීතය මා හිතනවා ප්‍රාසංගික අත්දැකීමක් ඉදිරි තමත් වැඩගත් එතකොට දැන් මේ නාට්‍ය මුල් දර්ශන තියෙනවා මාර්තු මාසේ නේද මාර්තු මාසේ 3 වෙනිදා සහ 4 වෙනිදා හවස 6:45ට ලයනල් වෙන්ට් කලාගාරයේදී අපි ඉදිරිපත් කරනවා මංගල දර්ශන ඉන්පස්සේ 5 වෙනිදා අපි මාතරත් 6 වෙනිදා අනුරාධපුරයේදීත් ඊට පස්සේ ලංකාව වටේම වගේ යනවා නේද ඔව් ඉතින් අපිට ඉල්ලීම ලැබෙන පරිදි මේක අපි ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් එතකොට දැන් මං වෙනත් ප්‍රශ්නයක් හඳනි හඳවලට අමතර එකක් ඔබ තවත් දැන් ඔබ ටෙලි නාට්‍යයත් අධ්‍යක්ෂණය කරනෝනි ඔබ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කිරීමේ ආසාවක් නැද්ද ආසාව තියෙනවා ජය ආසාව දරුණු දෙයක් තියෙනවා ඇත්තටම අපි එක්තරා අවස්ථාවක 1980 ගණන් වල අපි පටන් ගත්තා මගේ දවස තවමත් තරුණයි කියලා මේ මගේම නවකතාවක් ඒ ප්‍රසන්න ඉතානගේ පිටපත ලිව්වේ අපි රූපගත කිරීම කළා ඩොනල් කරුණාරත්න තමයි ඒක කැමරාමේ හිව්වේ මට මතක තියෙන තුනෙන් එකක් විතර අපි රූපගත කිරීම කළා මුදල් ප්‍රශ්න උඩ අපි අනුරාධපුරයේ හිටියේ කොළඹට ආවා මුදල් ටික හොයන්න ගිහිල්ලා ඉතිරි ටික කරමු කියලා
ඒ ආපු ගමන තාමත් ඉන්නවා. දවස තාම තරුණයි. තාම තරුණයි. නමුත් කවදා හරි දවසක ජීවිතයේ තියෙන එක ආසාවක් තමයි මේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කිරීම. ඔබ සාමාන්‍යයෙන් කවි පොත් නවකතා ලිව දැන් ඒව ලියවෙනව අඩුයි වගේ මං හිතන්නේ. ඔව් ලේඛන කාර්යයට තාම මගේ ප්‍රථම ප්‍රේමය ඇත්තටම කෙටි කතාවක්. ඒ කාලේ හුඟක් කෙටි කතා ලිව්වා. කවිත් ලිව්වා. මේ නමුත් ජයයේ මේ ලේඛන කාර්යය කියන එක තරම් මේ ලේසි පාසු දෙයක් නෙවෙයි කියන එක මම. මොකද විශේෂයෙන් දැන් මේ මේ අපේ ප්‍රායෝගිකවනේ මේ මේ නාට්‍ය රූපවාහිනී නාට්‍ය චිත්‍රපටි කියනවා බොහොම දුවන පණින තැන් තැන් වල ලගින කිසිම විවේකයක් නැහැ. ඉතින් මේ ලියන කියන වැඩ ටිකක් පොඩ්ඩක් මනස තැම්පත් කරගෙන එහෙම තැම්පත් වෙලා කරන්න ඕන වැඩක් විදිහට දකින්නේ. ඒවට ඉඳ හිට ලියවෙනා. නමුත් ඒවයි තරම් ප්‍රචලිත වෙන දේවල් නෙවෙයි. ඔව් ගීත මේ නාට්‍ය වලට සෑම නාට්‍යයකට මම ගීත රචනා කරනවා. ඒයින්ද සොහොමත් නාට්‍ය ලියනයින්ද ලේඛන කලාව ඉබේම පවත්වගෙන යනවා. කෙටි කතා නොලිව්වට. එතකොට දැන් ඔබ මේ මේ නාට්‍ය දැන් මේ එන මාසේ ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ ඔබේ තියෙනවද යම් කිසි සැලැස්මක් තවත් නාට්‍ය තවත් අලුත් නාට්‍ය ලියලා එහෙම තියෙනවද නැත්නම් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවද? නෑ එහෙම නම් අදහසක් නෑ. මොකද මං අතීතයේ බැලුවොත් මගේ අතින් අවුරුදු 4කට නැත්තම් අවුරුදු 3කට සැරයක් තමයි නාට්‍යයක් ලියවිලා තියෙන්නේ. ටිකක් ඒ කාලේ මං ගත කරනවා ඒ ගවේෂණයන් සඳහා නිරීක්ෂණයන් සඳහා. ඒක නිසා හදිසියේ ලියවෙන්නේ නැහැ. හැබැයි ඉතින් නොඑක ආරාධනා තියෙනවා විවිධ වැඩ කරන්නට. විශේෂයෙන් විදේශ ගමන් දෙක තුනක් තියෙනවා. සහ තව අලුත් නාට්‍ය එකක් දෙයක් කරන්න ඕන කියලා වේදිකා නාට්‍ය විවිධ අයගේ. ඉතින් ඒ සඳහා සැලසුම් කරමින් ඉන්නවා. එතකොට ඔබ ඇයි විශේෂයෙන්ම මේ වාර්තා රංගය කියන ඒ සම්ප්‍රදාය ගෙනියන්නේ? ඒකේ ඊට අනුකූලව නාට්‍ය කරන්නේ? ඔව් මට දයනන්ද ගුණවර්ධන මහතා තමයි මේක හඳුන්වලා දුන්නේ ලංකාවට. ගජමන් පුවත කියන ඔහුගේ නාට්‍යයෙන්. අර්වින් පිස්කැටෝ කියන ජර්මන් ජාතික නාට්‍යකරුවා අතින් මේක ගොඩනැංගිලා බ්‍රෙච්ට් අතින් ඉදිරියට ගිය නාට්‍ය විශේෂයක් විදිහට එපික් රංග රීතියටත් අතන පාදකුණේ මේ වාර්තා රංග ශෛලිය තමයි. මේකේ තියෙන මං අර කලින් කිව්වා වාසි, ඒ කියන්නේ අර සීමාවන් ටිකක් ලෙහෙනවා. අපට අවශ්‍ය පරිදි පිනුම් ගහමින් මේ වැඩ කරන්න පුළුවන් ශෛලියක් විදිහ ආකෘතියක් විදිහට තමයි මම දකින්නේ. ගීතේ සංගීතේ නැටුම එහෙම භාවිතා කරන්නේ සහ දේශපාලනික අර්ථකථනයකට ඉතා පහසු. අපට මෙහි දැන් අපි රංග වේදියේදී අපි කියනවා මේක මේ නාට්‍යයක් පෙන්නනවායි කියන අරුත හැම වෙලෙම අපි කියමින් තමයි මේ නාට්‍යය කරන්න කියලා. ඒ වගේ පොඩි සැලසුමක් තියෙනවා. එතකොට මේ මේවා යම් කිසි ආකාරයකට අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන අපි හිතමු වීඩියෝ දර්ශන, රූප දර්ශන, ෆ්ලකාඩ්ස් වගේ දේවල්, බ්ලූ ප්‍රින්ට්ස්, මේ පටිගත කළ හඬවල් චිත්‍රපටි වුණත් චිත්‍රපටි පුළුවන් ඕන දෙයක් භාවිතා කරමින් මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ අදහස් සහ ඓතිහාසිකකරණය කියන්නේ ඉතිහාසයේ සමකාලීන බව. මේක තමයි වැදගත්ම. කියන්නේ ඉතිහාසයේ සිදු වූ බොහෝ දේවල් අපි සමකාලීන සමාජයට ගේනවා. ගෙනල්ලා මේ දෙක සංසන්දනය කරනවා. එතකොට මං අවසාන වශයෙන් කරපු සෙල්ලම් නිරිඳු නාට්‍යය 1707 සිට 1739 දක්වා රජ කරපු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. මේ යුගයේ සිද්ධ වෙච්ච විශාල කලබගෑන දේශපාලන අර්බුද, කුමන්ත්‍රණ, පාවාදීන්, යුද්ධ, කැරැල්ල, ඒ අතරේ මානව සංවේදනා, මේ අනියම් ප්‍රේම සම්බන්ධතා, නොයෙක් දේවල් වලින් ගහන කාල සීමාව. මේක මා කල්පනා කළ අපේ සමකාලීන සමාජයට උඟක් සම්බන්ධකම් නැකම් තිබුණා ඒ සිදුවීම් වල. ඒ වගේ අපිට අර ඒ ආකෘතියේ අපිට අද ඓතිහාසික සත්‍ය සිදුවීම් පාදක කරගන්න පුළුවන්. සැබෑ චරිත දැන් ගජමන් ඕනසා එළපාත මුදලි දෙන්නම හිටපු ඓතිහාසික චරිත දෙකක්. බොහොම ලෙහෙසින් දානන්ද ගුණවර්ධනයන් මේ දෙක පාවිච්චි කරා වර්තමාන කවි කිවිඳියන්ගේ නැතහොත් කලාකරුවන්ගේ ඛේදවාචකයන් ප්‍රදර්ශනය කරන්න. ඔව් එහෙමනම් අපි සුබපතනවා ඔබේ හඬ නිහඬ නාට්‍යයට. බොහොම ස්තුතියි ජය. අද දවසේ මේ වෙනුවෙන් කාලයක් වෙන් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. ඔබ
मासल हिंदी